එතුමියගේ පක්ෂේ ගැන ඒක තියෙන්නේ වෙනම කාරණාවක්. මොකද එතුමිය පක්ෂයක් හදාගෙන හිටපු කාලේ ඒ පක්ෂය අපි අරගත්තා. ඒ පක්ෂයට අදාළ එකක් නෙවෙයි මේ. ඒ පක්ෂයෙන් පස්සේ මේ රටේ අනිත්‍යා සමානම සමාජිකයෙක් හැටියට ඇවිල්ලා පක්ෂෙන් මන්ත්‍රී ධූර අපේක්ෂකත්වයක් ඉල්ලලා ඒ මන්ත්‍රී ධූරය ඊට පස්සේ අරගෙන ආපු එක්කෙනෙක් හැටියට එතකොට මදන අද ජනප්‍රියම වචන තමයි ඩයනාගේ තීන්දුව කියන්නේ. දැන් ඩයනාගේ තීන්දුව අර මම හිතන්නේ එංගලන්තෙ සිද්ධ වෙච්ච කාරණාවට වඩා සමානයි කියන එක තමයි රටේ බොහෝ දෙනා කතා බහ කරගෙන ඉන්නේ. මේ තමයි මම හිතන්නේ නීතියේ ඉතාමත්ම හොඳ විනිශ්චයක්, එහෙම නැත්නම් විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න ඉතාමත් හොඳ තීන්දුවක්. මේක හොඳ තීන්දුවක් හැටියට අපි සලකන්නේ මොකද රටේ බොහෝ ජනතාව කියන දෙයක් තමයි දේශපාලක්ෂයන්ට එහෙනම් ප්‍රභූවරුන්ට නීතියේ වෙනස් සැලකිල්ලක්, එහෙම නැත්නම් රටේ සාමාන්‍ය ජනතාවට වෙනස් සැලකිල්ලක් කියන. අද සමස්ත රටටම ඔප්පු කරලා පෙන්නවා එහෙම එකක් නෙවෙයි නීතිය කියන්නේ. නීතියට සාධාරණ කරුණු එකතු වෙන්න ඕන, එහා සමානවම නීතියට ඔප්පු වෙන්න ඕනේ කරුණු කාරණා කොයි ආකාරයෙන්ද වැරදි හෝ නිවැරදි කියන. අන්න ඒක නිවැරදිතාවය වැරදිභාවය හරියට හඳුනාගත්තට පස්සේ තමයි නීතිය නිවැරදි තීන්දුව දෙන්නේ. ඒ නිසා අපි හිතනවා ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාමත්ම හොඳ තීන්දුවක් ලබා දීලා තියෙනවා. අපි ශ්‍රේෂ්ඨාධිකරණය මේ නීතියට හිස නමා ගරු කරනවා. එයා සමානවම අපි දැක්කා ඩයනා මන්ත්‍රීතුමිය. ඒ මන්ත්‍රීතුමියට හම්බෙච්ච නිකන් හම්බෙච්ච මන්ත්‍රී ධූරය. පිනට හම්බෙච්ච මන්ත්‍රී ධූරය. ඒ මන්ත්‍රී ධූරය අරගෙන විශේෂයෙන්ම මේ රටේ ශ්‍රේෂ්ඨ කාන්තාවන්ගේ ගරුත්වය ආරක්ෂා කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්න තිබුණා. කාන්තාව වෙනුවෙන් අලුත් වැඩසටහන් පාර්ලිමේන්තු තුලත් ඉනි පිටතත් ක්‍රියාත්මක කරන්න තිබුණා. හැබැයි ඒ වෙනුවට කාන්තාවෙන්ගේ ගෞරවය කෙලෙසෙන ආකාරය තමයි පාර්ලිමේන්තුවේ හැසුරු නිසා එළිය ඇසුරුනේ. අපි ඒ කාන්තාවකට ඔබින් නැති පිරිමින් එක්ක හරි හරියට එකතු වෙලා සටන් කරන්න යන චණ්ඩියෙක් වගේ හැසිරීම මදන්නේ මුළු සමස්ත රටේම කතා බහට ලකුණ විතරක් නෙවෙයි හැම දෙනාම ඒ ගැන පිළිකුලෙන් යුතුව හෙලා දකින්න පටන් ගත්තා. නිසා මන් දකින්නේ කරුණු කාරණා සියල්ල මොනවා තිබ්බත් එතුමිය මැතිවරණයට ඉදිරිපත් වෙද්දී සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් මැතිවරණ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා එක පැත්තකින් එතුමිය ඒ සාවද්‍ය කරුණු මත රටේ සමස්ත ජනතාවගේ මුදල් භාවිතා කරලා තියෙනවා වරප්‍රසාද හැටියට, එහෙම නැත්නම් විශේෂයෙන්ම එතුමියගේ දීමනා හැටියට. ඊළඟට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ තියෙන ඒ ගරුත්වය සියල්ලම අරගෙන තියෙනවා සාවද්‍ය ලෙස. නිසා සාවද්‍ය ලෙස ඒවා ජනතාවගේ මුදල් පරිහරණය කිරීම සම්බන්ධව මම හිතනවා එතුමියට දැන් තිබුණාට වඩා ලොකු වැරදි රාශියක් එකට එකතු වෙයි ඉදිරි අනාගතයේදී. මොකද ඒ ආකාරයෙන් සිද්ධ විය යුතුයි. අපි දන්නවා හිටපු අපේ මන්ත්‍රීතුමියක් මෙහා සමානවම වැරදි වෙලා එතුමිය සියලු ගත්ත දීමනා සහ වරප්‍රසාද වලින් ගත්ත සියල්ල නැවත වතාවක් රජයට ගෙවන්න නියම වුණා. ඒක ගෙව්වා ආකාරයෙන් වැදගත් විදියට ඒක ගෙවලා අවසන් කරා. අවසන් කළා තරං කළා නැවත වතාවක් පාර්ලිමේන්තුවට ආවා. අපි කියන්නේ මේ රටේ මොන තරාතිරම මිනිස්සෙක් වුණත් නීතියට අවනත විය යුතුයි, නීතියට ගරු කළ යුතුයි නෙමෙයි, මේ රටේ සාවාද්‍ය ලෙස නෙවෙයි නිවැරදි ලෙස ජීවත් විය යුතුයි. ඒ පණිවිඩය තමයි අද දවසේදී ලබා දීලා තියෙන්නේ. අපි ඒකට විශේෂයෙන් ගරු කරන්නේ නීතිය තුළ මේ රටේ සමස්තයක් ඇරියට හැම දෙනාටම එක හා සමානයි වගේම සාවාද්‍ය මිනිසු ලෙස මේ රටේ ජීවත් විය නොහැකි කියන පණිවිඩේ අද මේ තීන්දුවත් එක්ක ලබා දීලා තියෙනවා. ඒ ගැනයි අපි සතුටපත් වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මම ඩයනා මන්ත්‍රීතුමියගේ මන්ත්‍රී දුර කාලේ හැසිරෙච්ච ආකාරය සම්බන්ධව මම ඉතාමත්ම ලැජ්ජාවට පත් වෙලා හිටපු කෙනෙක් හැටියට මම හිතනවා අද ලැබිච්ච එකත් අනුව එතුමියත් සමස්ත රටේ හැම කෙනෙක් හැම පුරවැසියෙක්ම ඉගෙන ගනි සාවද්‍ය ලෙස තමුන්ගේ කරුණු කාරණා ඉදිරිපත් කරමින් රට තුල ජීවත් විය නොහැකි කියන එක. අපි දන්නවා බොහෝ අය මේ රටේ සාවද්‍ය ලෙස කරුණු ඉදිරිපත් කරමින් ජනතාව මුලා කරමින් ජනතාවගේ අදහස් වලට ගරු නොකර විශේෂයෙන්ම අයිතීන්ට ගරු නොකර වැඩ කරන කණ්ඩායම් ඉන්නවා. ඒ සියලු දෙනාට මේක පාඩමක්. ඉදිරි කාලේ එයාටත් එයා සමානවම දනුවම් ලැබේ කියලා අපි විශ්වාස කරනවා. ඩයනාගේ මන්ත්‍රීතුමිය සමග ජනබල වේගයේ ලේකම් හිටපු. එතකොට එතුමිය තමයි පක්ෂ ලේකම් හිටියට නාම යෝජනා පාරු කරනවා.
මේකත් එක්ක එතුමිය නුසුදුසු තාත්තර පත්වෙති සමගයේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීතුර දැඩි අවධානයකට ලක් කරන නේද සහ පක්ෂීය නීතිමය වශයෙන් තහනම් වීමක් වෙයිද මේ එතුමිය මේ ලැබු තීන්දුවත් එක්ක ඔබතුමා පටන් ගත්තම වැරදි කෝණයකින් එහෙම නැත්නම් වැරදි මතයකින් එතුමිය මොන විදිහකටවත් සමගි ජන බලවේගයේ ලේකම් නෙවෙයි සමගි ජන බලවේගයේ පක්ෂේ අපේ ලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා එතුමා තමයි මහලේකම්තුමා හැටියට පක්ෂේ කටයුතු කරන්නේ ඒ මහලේකම්තුමා ළඟට සාමාන්‍ය අපි හැම දෙනෙක්ම වගේ mantri udiyure අරගන්නාපු සමාජිකයෙක් තමයි ඩයනා mantriතුමිය කියන්නේ දයනා මන්ත්‍රීතුමියට අපේ පක්ෂයේ කිසිම තනතුරක් හෝ වෙන වගකීමක් නැහැ. අපේ පක්ෂයේ සමාජිකයෙක් හැටියට ඇවිල්ලා ඒ මන්ත්‍රීතුමිය අපෙන් අපේක්ෂකත්වයේ ඉල්ලලා ඒ අපේක්ෂකත්වයට සාවද්‍ය තොරතුරු පක්ෂයට ලබා දීලා ඒ සාවද්‍ය තොරතුරු මැතිවරණ කොමිෂන් එකේ වෙනම දියුරුම් ප්‍රකාශ ඉල්ලනවා. ඒ දියුරුම් ප්‍රකාශ වලට මැතිවරණ කොමිෂන් එක තියන්නේ ඒකටයි මන්ත්‍රී දුවේ සුසුන් නැද්ද කියලා ඉල්ලන්න සුසුන් නැද්ද කියලා අපේක්ෂකෙක් නැද්ද කියලා තීන්දුව කරන්නේ. මැතිවරණ කොමිෂන් එක එතන මැතිවරණ කොමිෂන් එකට සාවාද්‍ය තොරතුරු ඉදිරිපත් කරලා තමයි මැතිවරණ ඉදිරිපත් කරලා ජයග්‍රහණය වෙලා ඔය ආකාරයෙන් කටයුතු කරලා තියෙන්නේ. එහෙම නැතුව එතුමියගේ පක්ෂය ගැන ඒක තියෙන්නේ වෙනම කාරණාවක්. මොකද එතුමිය පක්ෂයක් හදාගෙන හිටපු කාලේ ඒ පක්ෂය අපි අරගත්තා. ඒ පක්ෂයට අදාළ එකක් නෙවෙයි මේ. ඒ පක්ෂයෙන් පස්සේ මේ රටේ අනිත් හා සමානම සමාජිකයෙක් හැටියට ඇවිල්ලා පක්ෂෙන් මන්ත්‍රී ධූර අපේක්ෂකත්වයක් ඉල්ලලා ඒ මන්ත්‍රී ධූරය ඊට පස්සේ අරගෙන ආපු එක්කෙනෙක් හැටියට එතකොට සාවාද්‍ය තොරතුරු දීලා තියෙන්නේ එතුමිය මිසක් එතුමියගේ පක්ෂය හා සමානව සම්බන්ධතාවයක් නැහැ. ඒ වගේම එතුමිය අපේ සමගි ජන බලවේගයේ කිසිම තනතුරක පක්ෂයක් හැටියට නැහැ කියන එක විශේෂයෙන්ම සිහිපත් කරනවා. සාමාන්‍ය දැන් නාම යෝජනා බාර දෙද්දී හැඳුනුම්පත් අංකයේ ඉලක්කම කර දුන්නත් නාම යෝජනා ලයිස්තුව කැන්සල් වෙනවා. එතකොට මේක බලපාන්නේ නැද්ද මුතුමාගේ නාම යෝජනා නාමෝජනා ලයිස්තුවක් පක්ෂෙන් හදලා අවසන් කරාට පස්සේ ඒකට අවශ්‍ය කරන තොරතුරු සියල්ලම නාමෝජනා පත්‍රයට ඉදිරිපත් කළා දියුණු ප්‍රකාශ ඉදිරිපත් කළා ඒවා සහතික කළා බාර දුන්නට පස්සේ තමයි අපිට තියෙන නාම යෝජනා තෝරන දවසක් දීලා තියෙනවා හැම අපේක්ෂක ලයිස්තුවකටම ඒ තෝරන ලයිස්තුවෙන් පස්සේ ඒක මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ අදාළ නිලධාරි අදාළ කෙටුම්පත් අදාළ පනත් ඒ සියල්ල අනුගමනය කරමින් තමයි ඒ අය තෝරලා අවසන් කරන්නේ. එතනදී ඒ අය තීන්දුව කරනවා මෙයාට ඡන්දෙ ඉල්ලන්න පුළුවන්ද බැරිද කියලා තීන්දුව දෙන්නේ පක්ෂයක් නෙවෙයි පක්ෂර තියෙන සමාජිකව ඉදිරිපත් කරන්න විතරයි. ඒකේ නීතිමය බලතල තියෙන විශේෂණ මැතිවරණ කොමසාරිස් කාර්යාලය. ඒ නිසා මැතිවරණ කොමසාරිස් කාර්යාලය කොමිෂන් සභාවේ සියල්ලම එකතු වෙලා තමයි නීති හදලා තියෙන්නේ. ඒ නීති අනුව තමයි එදා එතුමියගේ ඒ ප්‍රකාශනයටත් අවශ්‍ය අදාළ අනුමැතිය ලබා දීලා තියෙන්නේ මන්ත්‍රී ධූරයක් ගන්න සුදුසුයි කියන එක. එතකොට එතන ප්‍රශ්න වෙලා තියෙන්නේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයටත් සාවාද්‍ය තොරතුරු ඩයනා මන්ත්‍රීතුමිය විසින් ඉදිරිපත් කරලා තිබිච්ච නිසා තමයි එයා එදා අනුමත කරලා තියෙන්නේ. ඒ ඉතහා පක්ෂයට කරන්න රාජකාරියක් එතන සිද්ධ වෙලා නැහැ.